හදිසියම වේගින් යන වාහනයක් අපි කතා කරන්න හේතුවේ දුස්රාවි ද්‍රවයක් නැත්නම් දුස්රාවි මාධ්‍යයක් තුළින් ගමන් කරන වස්තුවක් මත ඇති වෙන දුස්රාවි බලය ගැන කතා කරන්න. ඒකට එයාගේ හැඩය ගොඩක් වැදගත් වෙනවා. ඔයා දකින්න ඇති වාහනෙට විශේෂ හැඩයක් තිබ්බා. සාමාන්‍යයෙන් ගත්තොත් ජෙට් එකක්, බුලට් ට්‍රේන් එකක් වගේ දෙයකත් අන්න ඒ වගේ සුවිශේෂ වූ හැඩයක් තියෙනවා. පොදු වූ හැඩයක් තියෙනවා හැමෝටම. ඒ හැඩය අර ගන්න හේතුව තමයි දුස්රාවිතා බලය අඩු කරගන්න. ඒ කියන්නේ සාමාන්‍ය මෙන්න මේ වගේ හැඩයක් තියෙන වස්තුව දුස්රාවි ද්‍රවයක් තුළින් ගමන් කරද්දී එයා මත ඇති වෙන දුස්රාවිතා බලය අඩුයි. හැබැයි මෙන්න මේ වගේ වස්තුවක් මෙන්න මේ වගේ හැඩයක් තියෙන වස්තුවක් දුස්රාවි මාධ්‍යයක් තුළින් ගමන් කරද්දී එයා මත ඇති වෙන දුස්රාවිතා බලය වැඩි වෙනවා. හරි. හැබැයි අපිට ඒරවල් සිලබස් එකේ මේ වගේ විවිධ හැඩ තියෙන වස්තුවල මේ වගේ විවිධ හැඩ තියෙන වස්තුවල ඇති වෙන දුස්රාවි බලය ගැන කතා කරන්න හම්බෙන්නේ නැහැ. අපිට හම්බෙන්නේ ගෝලයක් මත ඇති වෙන දුස්රාවි බලය ගැන කතා කරන්න විතරයි. ඒ කිව්වේ දුස්රාවි මාධ්‍යයක් තුළින් ගමන් කරන ගෝලයක් මත ඇති වෙන බලය ගැන තමයි අපි කතා කරන්න යන්නේ. ඒ ගෝලයේ බලපාන සාධක මෙන්න මේ විදිහට අපි හිතලා බලමු. අපි මෙතනදී කරන්න පෙන්වන්න බලාපොරොත්තු වෙන්නේ විවිධ අරයන් සහිත යකඩ බෝල කිහිපයක් දුස්රාවි මාධ්‍යයක් තුළ චලනය වන ආකාරය. මෙහිදී බර උඩුකුරු තෙරපම සාධකය වෙනස් වෙනවා සේම අරය සමග දුස්රාවිතා බලය ඉහළ යනවා. ඒ නිසා තමයි පුතාලා මේ වස්තුන් විවිධ වේගවලින් පහළට ගමන් කරන්නේ. අර දකින්න පුළුවන් මේ සිද්ධිය තුළ අරය බලය සඳහා බලපාන බව. හරි. ඔයාලා දැක්කා බෝලේ ප්‍රමාණය විශාල වෙන්න එයා මත ඇතිවන දුස්රාවිතා බලය මොනවා වෙනවා කියන එකද වැඩි වෙනවා කියන එක. ඒ හින්දා තමයි එයා වැඩි කාලයක් ගත චලිත වෙන්නේ. එහෙනම් දැන් අපිට අදහසක් ආවා දුස්රාවි මාධ්‍යකින් ගෝලයක් චලිත වෙනකොට එයා මත ඇතිවන දුස්රාවිතා බලය ඒ ගෝලයේ අරයට අනුලෝමව සමානුපාතික වෙනවා කියලා. ඒ කියන්නේ අරය වැඩි වෙද්දී දුස්රාවිතා බලයත් මොනවා වෙනවද වැඩි වෙනවා. ඒ වගේම මෙන්න මේ සාධකයක් බලපානවා. රසම බෝලයන් කිහිපයක් විවිධ මාධ්‍යන් තුළින් ගමන් කිරීමේදී ඇතිවන දුස්රාවිතා බලයේ වෙනස මෙහිදී දැකගත හැකියි. හරි. ඔයාලා මේ ඊළඟට දැක්ක එක වගේ මොකද වෙන්නේ? එහෙනම් බලය ද්‍රව වර්ගය මත වෙනස් වෙනවා. ද්‍රවයේ වර්ගය අනුව මොකද වෙන්නේ? බලය වෙනස් වෙනවා. ඒ කියන්නේ බලය අනුලෝම සමානුපාතික වෙනවා කාටද? දුස්රාවිතා සංගුණකයට. ඒ වගේම පරීක්ෂණාත්මකව හොයාගෙන තියෙනවා ඒ ගෝලය අදාළ මාධ්‍ය තුළින් චලිත වෙන වේගයත් මෙන්න මේ බලයට බලපානවායි කියලා. රයිට්. එහෙනම් දැන් අපිට අදහසක් ඇවිල්ලා තියෙනවා මෙන්න මේ සාධක තුන මත තමයි මේ බලය රඳා පවතින්නේ කියලා. එහෙනම් මෙතනින් පස්සේ මෙන්න මේ සාධක තුන පරීක්ෂණාත්මකව අරගෙන හොයාගෙන තියෙනවා තවත් නියතයක් මේ සමීකරණය ගොඩනැගීමේදී එක 6ක් 5 කියලා පරීක්ෂණාත්මකව හොයාගෙන තියෙනවා. එහෙනම් අපිට එනවා මේ දුස්රාවිතා බලය F සමානයි 6ක් 5 නීටා RV කියලා. රයිට්. මේකට අපි කියනවා ස්ට්‍රෝක් සමීකරණය කියලා. හොඳට හරි. දැන් අපි දන්නවා ස්ට්‍රෝක් සමීකරණය 6ක් 5 නීටා RV කියන. හරි. මේක V කියලා කියන්නේ පුතාලා ඕනෑම මොහොතක වස්තුවේ ප්‍රවේගය. පැහැදිලිද? රයිට්. සමහර ළමයි මේක වැරදියට තේරුම් අරන් ඉන්නවා මේ V කියලා කියන්නේ ආන්ත ප්‍රවේගය කියලා වචනයක් දාගෙන. නෑ පුතාලා, ආන්ත ප්‍රවේගය කියලා එකක් තියෙනවා. අපි ඒක ඊළඟ වීඩියෝ එකේදී කතා කරනවා. මේක ආන්ත වේගයක් වුණත් විය හැකි මේ සමීකරණය පාවිච්චි කරන හොයද්දී. හැබැයි මේක ඕනෑම මොහොතක මේ සමීකරණය තියෙන පුතාලා ඕනෑම මොහොතක වේගය කියන එක. පැහැදිලිද? ඕනෑම මොහොතක වේගය කියන එක තමයි මේ සමීකරණය තියෙන්නේ මේ V කියන එක. හරි. හරි. අපි බලන්න යන්නේ එක්සැම්පල් නම්බර් 1 එක. මේකෙදී අපිට දීලා තියෙන අපතාල දත්ත ටිකක් මේ සමීකරණයට ආදේශ කරලා නිකම්ම බලය හොයාගන්න පුළුවන් වෙන විදිහට. හැබැයි ඒකේ අපිට මුලින්ම දීලා තියෙන දත්ත වලින් ඒ අදාළ ගෝලයේ මොකක් හොයාගෙන ඉන්න ඕනද අපි? අරය හොයාගෙන ඉන්න ඕනේ. සාමාන්‍යයෙන් ගෝලයේ පරිමාව හොයන සමීකරණ අපි දන්නවා අපතාල 3 4 5R ගණය කියලා. මේ පරිමාව ඝනත්වයෙන් වැඩි කරාම අපිට කවුරු හම්බෙන්න ඕනද? ස්කන්ධය හම්බෙන්න ඕනේ. එහෙනම් මේ සමීකරණ අපි දත්ත ආදේශ කරගෙන යමු 3 4 5
R ගණය වස්තුව හදලා තියෙන ද්‍රව්‍ය ඝනත්වය අපිට දීලා තියෙනවා කීයක් කියලාද? 7000ක් කියලා. ඒ වගේම මේ අදාළ වස්තුවේ ස්කන්ධය අපිට දීලා තියෙනවා පුතාල කීයක් කියලාද? ස්කන්ධය අපිට දීලා තියෙනවා 7ක් කියලා. හරි. හරි. මේක සුළු කරගෙන පස්සේ අපිට R ගේ උත්තරේ එනවා පුතාල කීයක් කියලාද? අපිට උත්තරේ එනවා 0.062 මීටර කියලා. මේක අරගත්තට පස්සේ සාමාන්‍ය ස්ට්‍රෝක් සමීකරණයට අපි යනවා බලය හොයන්න තියෙන නිසා F සමානයි 6ක් 5 නීට R V කියන සමීකරණයට 6ක් 5 නීටයක් නීට අපිට ගානේ දීලා තියෙනවා ළමයි කීයක් කියලාද 2ක් කියලා. ඒ වගේම R දැන් අපි මෙතනින් හොයාගත්තා 0.02 කියලා. ඒ වගේම වේගය අපිට ගානේ දීලා තියෙනවා පුතාලා කීයක් කියලාද 20ක් කියලා. राइट मैंने मे दत्तर के सुरू करा दूसरा विता बाले अभी हम बेना मैं बिहार सुरू करा पास लक्का ठीक है अब दूसरा विता बाले हम बेना हतरी सही दशम हताई हतरा न्यूटन के राइता सर बेटा पालने उदाहरण सा अभी फुटाक लेसी करता मैं हेदवे कलिंगा ना दकीन ने तेने गुड़ाक सारा लेका मैं चुट्टा पेना से दिए गाना अभी हम एग्जाम्पल नंबर टू बेटे मैं कि धीरे धीरे पता है දුස්රාවී මාධ්‍යයක් තුළින් චලනයේ තිරස්ස චලනය වෙන වස්තුවක් ලක්වන තිරස් මන්දනය දීලා තියෙනවා. තිරස් චලනය වෙන ප්‍රවේගය දීලා තියෙනවා. තිරස් මන්දනය දීලා තියෙනවා යම් මොහොතකදී සලකන ලද මොහොතකදී. අපෙන් ගාණ යහන්නේ ඒ අදාළ මාධ්‍යයේ දුස්රාවිතා සංගුණකය කීයක්ද කියලා. රයිට්. එතකොට පුතාල මේක කරන්න ඕනලා මේ වස්තුව මෙන්න මේ විදිහට තියෙනවා නම් මේ තිරස් වේගය දීලා තියෙනවා යම් මොහොතක ඒ සලකන මොහොතේ චලිතයට විරුද්ධව ඇතිලා දෙන අපතම මොකද්ද දුස්රාවිතා බලය මේ වස්තුවට F සමානයි මේ යොදලා අපි මෙන්න මේ දුස්රාවිතා බලය හොයා ගන්නවා මේ වස්තුවේ බර උඩු කෘතරපු වගේ දේවල් මේ සිද්ධියට බලපාන්නේ නැහැ හේතුව තමයි අපිට දින තියෙන්නේ තිරස් මන්දනය ඒ නිසා අපි යොදන්නේ තිරසට F සමානයි මේ එතකොට වස්තුව මත තිරස්ස තියෙන එකම බලය චලිතයට විරුද්ධව තියෙන දුස්රාවිතා බලය පමණයි එනම් මේ වස්තු ස්කන්ධය විදිහට අපිට දීලා තියෙනවා පුතාලා කීයක් කියලාද අපිට දීලා තියෙනවා ග්‍රෑම් 500ක් කියලා. රයිට් එහෙනම් ග්‍රෑම් 500 අපි කිලෝග්‍රෑම් කරගෙන ආදේශ කරා. ඒ වගේම ත්වරණය නැත්නම් මන්දනය මේ වස්තු ලක්කන මන්දනය අපිට දීලා තියෙනවා කීයක් කියලාද පුතාලා 2ක් කියලා. එහෙනම් මේ වස්තුවේ මත ඇතුළත තියෙන දුස්රාවි බලය චලිතරුද්ද තියෙන දුස්රාවි බලය අපි හොයා ගන්නවා කීයක් කියලාද 1ක් නිව්ටන් කියලා. දැන් මේ බලය පාවිච්චි කරලා දුස්රාවිතා සංගුණක හොයා ගන්න පුළුවන් ස්ට්‍රෝක් සමීකරණය උදව් වේ. මේකෙදී මෙන්න මේ F කියන අගය තම පුතාල කීයක් කියලා අපිට 1ක් කියලා හරි. ඒ වගේම මේක 6ක් 5 දුස්රාවිතා සංගුණකය අපි දන්නේ නැහැ. ඒ වගේම අරය අපිට දීලා තියෙනවා 30 cm කියලා. ඒ වගේම ප්‍රවේගය 10ක් කියලා. එහෙනම් මෙන්න මේ සමීකරණය සුළු කරාම අපිට ඊට හොයා ගන්න පුළුවන් අගය. ඊට අගය මෙන්න මේ සමීකරණය සුළු කරලා හොයා ගන්න පුළුවන් 0.017 හයක් කිලෝග්‍රෑම් මීටරයට තප්පරයට කියලා. කතා කරන්නේ නැහැ එක්සැම්පල් නම්බර් 3 එක. මම සුට්ටක් වෙනස් සිද්ධිය ගන්න. මේක අපි අහන්නේ පුතාලා දුස්රාවි මාධ්‍යයක් ඇතුලේ ප්‍රක්ෂේපණය කරන ලද බෝලයක තිරස් ත්වරණ සංරචකයයි සිරස් ත්වරණ සංරචකයයි සලකන ලද මොහොතේදී අන්නේ සලකන ලද මොහොතේදී එයාගේ තිරස් වේගය vx විදිහට සිරස් වේගය vy විදිහට අපිට දීලා තියෙනවා. මේකෙන් මුලින්ම හොයලෙමු වෙන තිරස් ත්වරණ සංරචකය. ත්වරණයක් ගන්න අපි යොදන්නේ F සමානයි ma. ඒතර පුතා මේකේ තිරස්ව යෙදෙන එකම බලය දුස්රාවිතා බලය. බර උඩුකුරු තරම් යෙදෙන්නේ සිරස් පැත්තේ. ඒ හින්දා පුතා මෙතන ඉදිරියට තියෙන බලය එකම එකන කවුරු වෙනවද? දුස්රාවිතා බලය පමණක්ම වෙනවා. එහෙනම් අපි ලියන්න පුළුවන් එක 6ක් 5 නීටා R V X කියලා දීලා තියෙන දත්තවලින් සමානයි MA ට. MA ට. නමුත් ගානේ අපිට M දීලා නැහැ. හැබැයි M හොයාගන්න අවශ්‍ය දත්ත ටිකක් අපිට දීලා තියෙනවා. මොනවද? වස්තුවේ අරය, ඒ වගේම වස්තුව හදලා තියෙන ද්‍රව්‍යයේ ඝනත්වය. එහෙනම් පරිමාව වතාවක් ඝනත්වයේ නියම රෝ ලෙඩ් කියලා තමයි අපිට දීලා තියෙන්නේ රෝ ලෙඩ් A. මේකේ දැන් පොඩි සුළු කිරීමක් විතරයි මෙතනින් යා විතර වෙන්නේ 5 to 5 අයින් වෙනවා. R එකකුත් අයින් වෙනවා. පේනවා පුතාල වලට. හරි. එහෙනම් අපිට ලියන්න පුළුවන් 6 වැඩි කිරීම 3 වැඩි කිරීම නීට
Vx බෙදනවා අපි කාගෙන්ද 4i r වර්ග වලින් මෙන්න තොරණය අපිට හම් මේ ටික මේ විදිහට සුළු කරන් ගිහිල්ලා අපිට ඒව ගන්න පුළුවන් පුතාලා කවුරු කියලාද 9ක් ඊට Vx බෙදීම 2i r වර්ග රෝ ලෙඩ් කියලා. එතකොට තොරණය එනවා අපිට මොන තොරණයද තිරස් තොරණ සංරචකය. මේ පැත්ත ගොඩක් ලේසි. ඒ කියුවේ තිරස් තොරණ සංරචකය වෙන ගොඩක් ලේසි. මේ විදිහට අපි යමු සිරස්තරණ සංරචකය හොයන්න. සිරස්තරණ සංරචකය. සිරස්තරණ සංරචකය හොයද්දී පුතා අපිට පේනවා මේ වස්තුවේ දුස්රාවිත බලය ඉහළට යෙදෙනවා. ඒ වගේම උඩුකුරු තෙරපුම හය මොනවද දෙන්නේ? බර කියන බලයන් තුනක් යෙදෙනවා පුතා සිරස්ව. එහෙනම් මේ බලයන් තුනම මේ F යටතේ ඉන්න ඕනේ. මම ඉහළට තියෙන බල සලකනවා දන ලෙස. ඒ හින්දා මට දුස්රාවිත බලය සහ උඩුකුරු තෙරපුම දන වෙනවා. පහළට තියෙන බර ඍණ වෙනවා. එහෙනම් F ධන U ඍණ mg සමාන වෙනවා ma-ට. right. මේ F වෙනුවට ලියන්න පුළුවන් මට 6ක් phi neta r සිරස් ප්‍රවේග සංරචකය කවුද? vy. ධන උඩුකුරු තෙරපුම ලියනවා අපි විස්ථාපිත තරල පරිමාවේ බරනේ. මෙන්න විස්ථාපිත තරල පරිමාව ගෝලයේ පරිමාව වතාවක් ද්‍රවයේ ඝනත්වය. හරි g මොකද වෙන්නේ? ඍණ mg m අපි කලින් ලිව්ව පුතා 3 4 phi r ඝනය rho led g සමානයි මෙතෙන්ට m වෙනවා 3 4 phi r ඝනය rho led a. හරි මේක සුළු කරගන්න පුතාලා ඒ උක්ත කරන්න විතරයි තියෙන්නේ මේ සමීකරණයෙන් දැන් මේ සමීකරණයෙන් ඒ උක්ත කරගත්තාම ඔයාලට කාව හම්බෙනවද? සිරස් තොරණ සංරචකය හම්බෙනවා. රයිට්. තාම සරල කතන්දරයක් තියෙනවා. හරි මේක සුළු කරගෙන යනකොට අපිට පේනවා පුතාලා මේක අපිට ඊළඟට එනවා 9යි ඊට vy බෙදීම 2ක් r වර්ග rho ලෙඩ් ධන rho w ඍණ rho ලෙඩ් පතාව g බෙදීම rho ලෙඩ් සමානයි a කියලා. ඒක අපතා මෙතනින් මේ කතන්දරය ඉවර වෙන්නේ නැහැ. මොකද ස්ට්‍රෝක් වල තව වැදගත් කොටසක් තියෙනවා ආන්ත ප්‍රවේගය කියලා. අපි ඊළඟ වීඩියෝ එකේදී ඒ කොටසත් එක්ක ආයේ හම්බෙමු.